හොඳයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි එතකොට මේ නිස්සරණේ පවත්වන එක් දින භාවනා වැඩසටහනේ ධර්මදේශනා වාරයේ සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි සාමාන්‍යයෙන් භාවනා වැඩසටහනක් මුල් කරගෙන මේ වැඩසටහන පවත්වනකොට, මේ කටයුතු කරනකොට විශේෂයෙන්ම අපි මතක් කරගන්නවා අංග කීපයකින්ම අපි මේ යන ගමන අනුග්‍රහ කළ යුතුයි කියලා. අපි මේ යන ගමනට විවිධ මට්ටම් වලින් නැත්නම් විවිධ ක්‍රම වලින් අනුග්‍රහ කරන්න ඕනේ, වමනා පරිදි අවශ්‍ය කරන අංගෝපාංග සකස් කරලා දෙන්න ඕනේ. මොකද මේක අපිට ඉඳගෙන විතරක් කරන්න පුළුවන් වැඩක් නැත්නම් මේ සක්මනේදී විතරක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි, මේකට විවිධ පැති වලින් අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් භාවනා වැඩසටහන් වලදී මතක් කරලා දෙනවා, ඔය අනුග්‍රහිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අපි යම්කිසි කෙනෙක් යෙදিলা ගත කරන භාවනාවකදී, යෙදලා ගත කරන මේ නිවන් මාර්ගයේ ගමන් කිරීමකදී එයා බලාපොරොත්තු වෙනවා නම්, යම්කිසි චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ක්‍රම පහකට අනුග්‍රහ කළ යුතුයි කියලා මතක් කරලා දෙනවා. එකක් තමයි මේ සීලෙන් අනුග්‍රහ කරන්න කියනවා. මොකද අපි මේ පිළිබඳව පේවීමක් උනේ නැත්තම්, අපේ කය වචනය හික්මව ගත්තේ නැත්තම් මේ අපි අත තියෙන මේ අසීරු වැඩේ ටිකක් කරන්න මාරි. මේ කියන්නේ අපේ කයත් වචනයත් හික්මීම සෑහෙන්න ඕලාරික වැඩක්. ඒක බොහොම රළු මට්ටමේ වැඩක්. මොකද ඊට වඩා හරිම සූක්ෂමයි අපේ මේ හිත දියුණු කරනවා කියන වැඩේ. මොකද හිත දියුණු කරනවා කියන්නේ හිතේ නැති ගුණවිශේෂයන් වගා සිටුවීමක්. නැත්තම් හිතේ සැඟවිලා තියෙන ගුණවිශේෂයන් මතුකර දැක්වීමක්. ඒ වගේම හිතේ දැනට පළපදියම් වෙලා තියෙන යම් යම් කෙලෙස් ස්වභාවයන් යටපත් කළා, ෂේ කළා දැමීමක්. ඒ නිසා සෑහෙන්න හිත පිළිබඳව සූක්ෂම කටයුතු රාශියක් අපිට මේ නිවන් මාගයේදී කරන්න සිද්ධ වෙනවා. ඒ බඳු සූක්ෂම කටයුත්තක් කරන්න නම් අපි හරියට අත්තිවාරමක් දැම්මා වගේ ලොකු ගොඩනැගිල්ලක් ඉදි කරන්න අපිට මේ සීලය කියන අත්තිවාරම අපේ ජීවිතවලට දාගන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සීලෙන් අපේ ජීවිතේට නැත්නම් මේ අපේ භවනා ගමනට අත්තිවාරමක්, සැකැස්මක්, සංවර වීමක් අත්‍යවශ්‍යයි කියලා. ඊළඟට පෙන්වලා දෙනවා සුත අනුග්‍රහිතයක් වශයෙන් අපි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බව තේරුම් අරගෙන, ලෞතර බුදු කෙනෙක් බව තේරුම් අරගෙන, උන්වහන්සේගේ මග යන පිරිසක් වශයෙන්, උන්වහන්සේ සරණ ගිය පිරිසක් වශයෙන් බුද්ධ වචනයට අහුම්කම් දීමක්, ඒ බුද්ධ වචනය නැවත නැවත විමසා බැලීමක්, ඒ බුද්ධ වචනය හොඳින් සිත්ති දරා ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සුතානුග්‍රහිතයක්, එහෙමත් නැත්නම් හොඳ දහම මුලැමැදාග යහපත් වෙච්ච මේ දහම හොඳින් ශ්‍රවණය කිරීමක්, බහුශ්‍රත වීමක් කළ යුතු බව බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ වගේමයි අපි කෙතරම් අපිම දැනගත් ධර්මයක් තිබුණත් අපි කෙතරම් බණ අහලා හැම නැත්තම් ධර්මයට පොත් පරිශීලනය කළා අපි දැනගත යම් හැඟීමක් තියුණත්, වැටහීමක් තිබුණත් ඒක යම් යම් තැන්වල සිදුරු සහිත වෙන්න පුළුවන්, සාවද්ද වෙන්න පුළුවන්, අපි තේරුම් ගත්ත ආකාරයන් වැරදි සහගත වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඇතැම් වෙලාවට අනිත් අයත් එක්ක සාකච්ඡාවට බඳුන් කරන්න සිද්ධ වෙනවා. අනිත් අයත් එක්ක එක්තරාන්දමින් අපේ මතය විමසන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි අපි විශේෂයෙන්ම භාවනා කරනකොට අපි මේ යන ගමන බොහොම නැවුම්. අපි මේ යන ගමන කලින් නොගිය ගමනක්. ඒ නිසා ඇතැම් තැන්වල අපි ගත යුතු නිවැරදි මාර්ගයේ ගත්තද, එහෙම නැත්නම් අපි නොකළ යුතු දෙයක් කළාද කියලා යම් තැන්වලදී අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි යන ගමන අනිත්‍යයත් එක්ක සාකච්ඡා කළා, නැත්නම් කල්යාණ මිත්‍රයන්ට හෙළි කළා, නොවලහා ප්‍රකාශ කළා, සාකච්ඡාවක් මාර්ගයෙන් අපේ හිතේ ඇතිලා තියෙන යම් කිසි සැකසහගත තැනක්, එහෙම නැත්නම් යම් දෙගිඩියාවක් නැතිලා තියෙනවා නම් අන්නේ දෙගිඩියාවන් දුරු කරගන්න මේ සාකච්ඡා අනුග්‍රහයක්, සාකච්ඡා අනුග්‍රහිතයක් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එතකොට මේ විදිහට අංග 3කින්
විවිධ පැතිවලින් අනුග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේ කියනවා සමත අනුග්‍රහිතයත් විපස්සනා අනුග්‍රහිතයත් වශයෙන් මේ භාවනාව එක්තරා අවස්ථාවන්වලදී හොඳට හිත එක අරමුණකට එහෙම නැත්නම් හොඳ කුසල ආරම්භණයකට නංවමින් හිත සතුටු කරවමින් සම්පහන්සනේ කරවමින් හිත ඒකාග්‍ර කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේමයි අනිත් පැත්තෙන් ඊටාම තීක්ෂණව හොඳට හිත සමාධිමත් වෙච්ච හිත යොදලා මේ සංස්කාර ස්වභාවයන් හොඳින් නුවණින් විමසලා බලලා මේ ප්‍රඥා වර්ධනය කරන ඒ විපස්සනා අනුග්‍රහයක් කරන්න අවශ්‍ය වෙනවා. මේ විදිහට ක්‍රම පහකින් අපේ මේ ධර්ම මාර්ගය විටින් විට අපි හැඩගන්න ගන්නවා නම් නැත්නම් මේ ධර්ම මාර්ගයට විටින් විට අපි පෝෂණයක් ලබා දෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේක ටිකින් ටික වර්ධනය වෙලා චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් දක්වා අරගෙන යන්න පුළුවන් කියලා. එතකොට අපි මේ භවනා කටයුතු කරගෙන යන අතරවාරයේම අපි මේ සම්බන්ධෙනුත් යම් පමණක අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. මොකද අපිට මේක ඉඳගෙන විතරක් කරන්න පුළුවන් කටයුත්තක් නෙමෙයි. අපි සෑහෙන වෙන වෙන පැතිවලිනුත් අපේ ජීවිත හැඩගස්වා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට අද අපි මේ සුතානුග්‍රහිතයක් වශයෙන් තමයි මේ ධර්ම දේශනාවක් මේ වැඩසටහනට එකතු කරගන්නේ. මොකද අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම හොඳට අහලා තියෙනවා නම් ඒ වගේම ඒවා ටිකක් විමසලා බලලා තියෙනවා නම් අපිට සැක නැතිව ඍජු පාරක යන්න අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් අපි එහෙට ගමන් කරනවා මෙහෙට ගමන් කරනවා ආයි තව ටිකක් ආපස්සටත් ගමන් කරනවා. ඉතින් එතකොට අපිට ඍජු මාර්ගයක නෙමෙයි යන්න වෙන්නේ. ආපසු එම් යම් ඊම් ඔක්කොම සිද්ධ වෙනවා. නමුත් හොඳට දහම අහලා විමසලා සාකච්ඡා කළා මේ විදිහට සැක හැරගෙන අපි ඉස්සරහට යනවා නම් අපිට ටිකක් හෝ ඍජු මාර්ගයකට අවතීර්ණ වෙන්න අවස්ථාව තියෙනවා. එතකොට අපි ගිය මාසයේදී ඇත්තටම සාකච්ඡා කරමින් හිටිය සූත්‍රය අවසන් වුණා. මම හිතන්නේ මාස ගණනාවක් අපි ඒ සූත්‍රය ස්කින්සුකෝපම සූත්‍රය සාකච්ඡා කළා. ඉතින් මම අද තෝරගත්තා ඒ වගේම ඊටාම වැදගත් සූත්‍රයක් සබ්බාසෝ සූත්‍රය. සබ්බාසෝ සූත්‍රය කොහොම සෑහෙන ප්‍රසිද්ධයි. මේ සූත්‍රය තමයි ඇත්තටම මජ්ක්‍ධිම නිකායේ දෙවන සූත්‍රය වශයෙන් සංග්‍රහ වෙලා තියෙන්නේ. මුලම සූත්‍රයේ මූලපරියාය සූත්‍රය දෙවන සූත්‍රය වශයෙන් සබ්බාසෝ සූත්‍රය. එක අතකින් අපිට තේරෙනවා මේ මජ්ක්‍ධිම නිකාය කියන ඒ ත්‍රිපිටක ග්‍රන්ථයේ සූත්‍ර පිටකයේ එතකොට මේ දෙවණියට සංග්‍රහ වෙන්න තරම් මේ සූත්‍රය කොයිතරම් වැදගත්ද කියන කාරණයක් අපිට හිතලා බලන්න වටිනවා. එතකොට මේ සබ්බාසෝ සූත්‍රය එක අතකින් අපිට දීර්ඝ ගමනකට ලොකු පිටුවහලක්. මොකද අපි මේ යන මාර්ගය දවසකින් දෙකකින් අවසන් වෙන මාර්ගයක් නෙමෙයි. නැත්නම් සතියකින් මාසයකින් අවුරුද්දකින් අවසන් වෙන මාර්ගයකුත් නෙමෙයි. අපේ හිතේ කෙලෙස් තියෙන තාක්, කෙලෙස් ෂය වෙන තාක්, කෙලෙස් දුර වෙන තාක් යා යුතු මාර්ගයක්. එනිසා අපි කෙටි ක්‍රම හොයනවා වෙනුවට බලාපොරොත්තු වෙන්න තියෙන්නේ අපේ හිත දිහා බලා. හිත දිහා විමසිලිමත් වෙමින්, හිතේ තත්ත්වේ විමසමින්, අවංකව බොහොම නිහතමානීව හිතේ කෙලෙස් දැකදක ප්‍රහාණය කර කර යන ගමනක් තමයි තියෙන්නේ. ඒකට සෑහෙන විචක්ෂණ බුද්ධියක් අවශ්‍ය වෙනවා. සෑහෙන නිහතමානීත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම හිතේ හොඳ සමාහිත භාවයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ හැම දෙයකටම උපකාර වෙනවා මේ සබ්බාසව සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සබ්බාසව සූත්‍රය පටන් ගන්නෙම සබ්බාසව සංවර පරයායන් වෝ භික්කවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමීති කියලා. මහණෙනි මම මේ සියලුම ආශ්‍රවයන් සංවර කරන ක්‍රමය දේශනා කරනවා. අන්න ඒක බොහොම හොඳින් සවන් දෙන්න, ඒක හොඳින් මනසේ තැම්පත් කරගන්න, ඔන්න මම ඒක දේශනා කරනවා කියලා තමයි භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ සබ්බාසව සූත්‍රය දේශනා කරන්න. ඒතර අපිට තේරෙනවා මේ මොනවාදෝ જાතියක් තියෙනවා ආසව කියලා. එතකොට දැන් මේ ඔන්න බුදුරජාණන් වහන්සේ මේ ආශ්‍රවයන් ගැන ලොකු දේශනාවක්, ලොකු විමර්ශනයක් කරලා අපිට පෙන්වන්න ඔන්න සූදානම් වෙනවා. ඊළඟට තමයි අර මම මාතෘකාව වශයෙන් තබාගත්ත පාඨය බුදුරජාණන් වහන්සේ කියන්නේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. ඔන්න තවත් අපිට හිතලා බලන්න වටන කාරණාවක් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. මහණෙනි මම මේ දන්නා කෙනාටම දක්නා කෙනාටම ආශ්‍රවයන් ඡය කිරීමක් කළ හැකි බව දේශනා කරනවා, වදාරනවා. නෝ අජානතෝ නෝ අපස්සතෝ.
නොදන්නා කෙනාට නොදක්නා කෙනාට නෙවෙයි. ඔන්න හිතලා බලන්න වටනවා. ඒ කියන්නේ අපි මේක ගැන යම් විමසීමක්, යම් වැටහීමක්, අවබෝධයක් තියෙනවා නම් පමණක් ඔන්න ආශ්‍රවයන්ශය කරන්න පුළුවන්ලු. එහෙම නැත්නම් ඉතින් ආශ්‍රවයන්ශය කරන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ සුතමේ ඥානය අත්‍යවශ්‍ය වෙනවා. අපි දැනගන්න ඕනේ කොහොමද මේ ආශ්‍රවයන්ශය කරන්නේ. අපි ඒක දන්නේ නැත්නම් එහෙනම් ඒ කියන්නේ අපිට ආශ්‍රවයන්ශය කරන්න හම් වෙන්නේ නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ එතනදී ප්‍රශ්න කරනවා, කිංච භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං කයෝ හෝති. අන්න මේ මොකක් දන්න කෙනාට, මොන වගේ දේවල් දකින්න කෙනාටද මේ ආශ්‍රවයන් ෂේ කිරීම සිද්ධ වෙන්නේ කියලා අන්න උත්තරයක් වශයෙන් දෙනවා. යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන මේ දෙක හොඳින් පැහැදිලිව දන්නවන්නම් අන්න ඒ තැනැත්තාට ආශ්‍රවයන් ෂේ කිරීම කළ හැකියි කියන කාරණාව තමයි මතක් කරන්නේ. එතකොට මොනවද මේ ආශ්‍රව? එතකොට මේ ආශ්‍රව සම්බන්ධයෙන් එතකොට දහමේ සෑහෙන විග්‍රහයක් වෙනවා විවිධ තැන්වල. එක පැත්තකින් අපිට මජ්ක්‍ධිම නිකායේම එන සම්මාදිට්ඨි සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ මේ සම්මාදිට්ඨිය ගැන කරපු 16 ආකාර විග්‍රහයක් තියෙනවා. ඒකේ අවසන් විග්‍රහය තමයි ආශ්‍රවයන් සම්බන්ධයෙන් කරපු විග්‍රහයක්. ඒ කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ කියනවා ආශ්‍රවයන් ගැන දන්නවනම් ආශ්‍රවයන්ගේ සමුදය මොකද්ද කියලා දන්නවනම් ආශ්‍රවයන්ගේ නිරෝධය මොකද්ද කියලා දන්නවනම් ආශ්‍රවයන් නිරෝධ කරන මාර්ගය මොකද්ද කියලා දන්නවනම් අන්න ඒ තැනැත්තා තුල සම්මාදිට්ඨියක් තියෙනවා කියලා. ඉතින් අපිට තේරෙනවා මේ කතා කරන දේවල් ටිකක් බැරෑරුම්. දැන් ඔන්න ආශ්‍රව දැනගන්න ඕනේ කියලාත් කියනවා. ආශ්‍රව දන්න කෙනාට විතරක් ආශ්‍රව ෂේ කරන්න පුළුවන් කියලාත් කියනවා. ඊළඟට ආශ්‍රවයන් ගැන හොඳට දන්නවනම් ඒකේ සමුදය පක්ෂය දන්නවනම් ආශ්‍රවයන් කියන්නේ ඇති වෙන්නේ මොකද කියලා දන්නවනම් හේතුව දන්නවනම් ඒකේ Nirodhe දන්නවනම් niruddha කරන මාර්ගය දන්නවනම් අන්න ඒ කෙනාට සම්මා දිට්ඨියක් තියෙනවායි කියලාත් කියනවා. ඒ කියන්නේ සෑහෙන දහමේ හරයක් ගැඹුරක් ස්පර්ශ කරනවා. එතකොට ආශ්‍රවයන් කියන්නේ මොනවද? එතකොට දහමේ සාමාන්‍යයෙන් ආශ්‍රව ධර්ම තුනක් පෙන්නනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. අපිට සරලව තේරුම් ගන්න පුළුවන් මේ පංචකාමයන් සම්බන්ධයෙන් ඒ පංචකාමයන්ටම හිත ඇලෙන ගතිය, ඒව ඔස්සේම තණ්හාවට යන ගතිය, ලෝභකම් කරන ගතිය මේ සාමාන්‍ය කාමාශ්‍රව වශයෙන් හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු මේ ඇහැට කැමති රූප තියෙනවා, කනට කැමති ශබ්ද තියෙනවා, නාසයට කැමති ගඳ සුවඳ තියෙනවා, දිවට කැමති රස තියෙනවා, කයට කැමති ස්පර්ශයන් තියෙනවා. මෙන්න මේ වගේ අපේ ඒ වගේම මනසට කැමති අරමුණුත් තියෙනවා, ධර්මාරම්මණිනුත් තියෙනවා. මෙන්න මේ විදිහට මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන, ඉන්ද්‍රයන්ට අපි කැමති වෙන මේ කාම අරමුණු මුල් කරගෙන අපේ හිතේ තැම්පත් වෙලා තියෙනවා මේ ආශ්‍රව ස්වභාවය. ඔන්න ඒක එක පැත්තක්. ඊළඟට අපි මේ ජීවත් වෙනවා, ඔන්න දැන් මම මිනිස්සෙක්, මම අතීතෙත් හිටියා, මම නැත්නම් මම පුංචි කාලෙත් ජීවත් වුණා, ඊට පස්සේ මම තරුණ කාලෙත් ජීවත් වුණා, ඊට පස්සේ ඔන්න මම විවාහයක් කරගෙන මෙන්න මේ විදිහට කටයුතු කළා, ඔන්න දැන් මම වයසට ගත වෙලා, වයස්ගත වෙලා මෙන්න මේ විදිහටයි දැන් ඉන්නේ කියලා ඔන්න අපිට නිකන් අර පැවැත්මක් සම්බන්ධයෙන් හැඟීමක් තියෙනවා. ඉතින් මේක අපිට මේ ජීවිතේදීත් තිබුණා, අතීත භවයන්හිදීත් තිබුණා, අනාගත භවයක් ගැනත් ඔන්න තියෙනවා. එතකොට මේ පැවැත්මක් සම්බන්ධයෙන්, භවයක් සම්බන්ධයෙන්, දිගට අපි ඉන්නවා කියන එක සම්බන්ධයෙන් ඔන්න ආශ්‍රව ස්වභාවයක් තියෙනවා. ඒකට භවආශ්‍රව කියලා කියනවා. ඊළඟට මේ හැම දෙයක්ම කෙනෙක්, පුජ්‍යලෙක්, මමෙක් මුල් කරගෙන අවිද්‍යාවෙන් සලකගෙන ඉන්න ගතිය නිසා ඔන්න අවිජ්ජාශ්‍රව කියලාත් ස්වභාවයක් තියෙනවා. අපි තව ටිකක් මේකේ අර්ථ ගැන විමසුවොත් ආසවන්තීති ආසවා කියලා ඔය අට කතාවේදී විස්තර කරනවා. මේ ගලාගෙන එන කියන අර්ථයෙන් ආශ්‍රව කියලා කියනවායි කිය. තවත් පැත්තකින් මේ පිටුතුන් අහලා ඇති ඔය සිංහල වෛද්‍ය ක්‍රමේ නැත්නම් මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ තියෙනවා ආශ්‍රව කියලා, ආසව කියලා જાතියක්. ඒ වෙදි කරන්නේ මේ විවිධාකාර බෙහෙත් જાති එකතු කරලා වතුරේ දාලා පල් කළා, කාලාන්තරයක් තිබ්බහම ඔන්න මේ එකාතකින් ආසව කියලා ස්වභාවයක් ඒ පල්වීම හරහා සෑහෙන කාලයක් තිස්සේ තැම්පත් කරලා තිබීම හරහා ඒකේ යම් එක්තරා අන්දමක ඖෂධීය ගුණයක් මතුවෙනවා. ඉතින් ඔය දෙම කෙනෙක් ඉතින් වර්තමානයේදීත් අතීතයේදීත් මධ්‍යසාරය සම්බන්ධනුත් කරනවා.
සාමාන්‍යයෙන් ඉතින් මිනිස්සු එකතු වෙලා ඉතින් විවිධාකාර දේවල් එකතු කරලා කාලයක් තිස්සේ පල් කළා මධ්‍යසාර බවට පත් කරගන්නවා. ඒකෙන්ම ඔන්න මධ්‍යසාර පැත්තෙන් යන හිතුවාම එතකොට ඒකෙන් මත් වෙන ස්වභාවයකුත් තියෙනවා. ඒ වගේමයි අර කාලාන්තරයක් තිස්සේ කාලයක් තිස්සේ පල්වෙමි පල්වෙමි තිබීම හරහා ඒකට අමුතු ගුණ කියනකොට ඉතින් අගුණ රාශියක් එකතු වෙනවා. එකන කාලයක් තිස්සේ ඔහේ පැසව පැසව තිබීම නිසා පල්වේවි තිබීම නිසා අර කලින් නොතිබිච්ච ගති ලක්ෂණ රාශියක් එතන එකතු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි තවත් එකකින් හිතා ගන්න පුළුවන්. දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ මේ විදිහට ආශ්‍රවයන් තුනක් තියෙනවා කියලා සඳහන් කළා. ආශ්‍රව සමුදේ වශයෙන් පෙන්නනවා අවිජ්ජාශ්‍රවය අවිද්‍යාව. ඒ වගේමයි ආශ්‍රව නිරෝධය වශයෙන් පෙන්නනවා අවිද්‍යාව නිරෝධ කිරීම. ආශ්‍රව නිරෝධ කරන මාර්ගය වශයෙන් පෙන්නනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න ටිකක් පැටලෙන තැනක්. මොකද්ද? දැන් ආශ්‍රව තියෙනවා තුනක්. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඊළඟට කියනවා මේ ආශ්‍රව තුනට හේතුව අවිද්‍යාවයි කියලා. දැන් ඇතුලේ තියෙන තුනේම අංගයක් තමයි හේතුව බවටත් පත් වෙලා තියෙන්නේ. අවිද්‍යාව නිසාම කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව තුනක් වැඩිලා. ඒ වගේමයි මේ තුන ප්‍රහාණය කරන්නම් අනිවාර්යයෙන්ම අවිද්‍යාව ප්‍රහාණය කළ යුතුයි, අවිද්‍යාව නිරුද්ධ කර යුතුයි කියලාත් කියනවා. එතකොට දැන් අපිට තවත් හිතලා බලන්න වට කාරණයක්. මේකට හරි ලස්සන උපමාවක් කියනවා අතිපූජ්‍ය කටුකුරුඳ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. දැන් මේ පිටුම් දන්න කාරණයක්. දැන් අපි හිතමු ඔය මධ්‍යසාර පැසවන්න නැත්නම් රා පැසවන්න හැම අවශ්‍ය වුණාම ඒකට දාන වළු අර පරණ රා ටිකක් නැත්නම් පරණ මධ්‍යසාර ටිකක්. ඒ වගේම අපි තවත් හිතමු යමක් පැසවීමට අවශ්‍ය නම් ඒකට මුහුන් එකතු කරනවා කියලා යමක් කරනවා. අන්න ඒ වගේම ස්වභාවයක් තමයි මෙතනත් තියෙන්නේ. අපිට පින්වත්නි මේ අවිද්‍යාව කොයි කාලේ හටගත්තාද කියලා කියන්න බෑ. මේක බුදුරජාන් වහන්සේ දහමේ කියනවා. මේ කොයි තරම් ඈතර 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 ගියත් මේ ලෝකයේ කෙලවර, ඒ කියන්නේ මේ ලෝකයේ සමානතාවට විවිධාකාර කාල පරිච්ඡේදවලදී මේක සුණු විසුණු වෙලා යනවා, මුදු මේ මහ මුහුද සම්පූර්ණයෙන් වීරිලා යනවා. නමුත් මේ අවිද්‍යාවෙන් පෝෂණය වෙන ස්වභාවය නැත්නම් අවිද්‍යාගත සත්වයා එතනින් අවසන් වීමක් නැත්නම් අවිද්‍යාවේ මුල සොයා ගැනීමක් කරන්න බෑ කියලා. ඒතට ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ අවිද්‍යාව සුළුෙන් කෙනෙක් තුළ තිබුණත් බෝ මේ භවයේ උපදිනකොට අපි සතෝ යම් කිසි අවිද්‍යාවක් තිබුණා නම් අන්නේ අවිද්‍යාව හරියට නිකන් අර මුහුන් ටික වගේ. දැන් මේ භවයේ තුලත් අපි අර මුහුන් ටිකත් ඔන්න එකතු කරගෙන මේ ආශ්‍රව ටික පෝෂණය කරනවා. දැන් ඒක තව 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 වර්ධනය වී වර්ධනය වී අපි මේ භවයේ තුලත් සෑහෙන්න ඔන්න ආශ්‍රව වර්ධනය කරනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව වශයෙන් අපි වර්ධනය කරගන්නවා. ඔන්න අපි මේ භවයෙන් මෙරලා ගිහිල්ලා ඔන්න අපි තෙම තව භවයක උත්පත්තිය ලබනවා. එතකොටත් ඔන්න යම් අවිජ්ජාශ්‍රව ප්‍රමාණයක් තේනවා. ඔන්න ඒක එතෙන්දී නැවතත් අන්න ඊළඟ භවයේදීත් ආශ්‍රව වැඩෙන්න සඳහා උදව් වෙනවා. ඉතින් බැලුවහම හරි හිතා ගන්න බැරි තරම් උබතෝ කෝටික ප්‍රශ්නයක්. කොහොමද මේ ආශ්‍රවයන් ඡේ කරන්නේ? ඉතින් ඒක තැන තමයි බුදුරජාන් වහන්සේ බොහොම ගැඹුරු විග්‍රහයක් මේ සබ්බාසව සූත්‍රයේදී කරන්නේ. බුදුරජාන් වහන්සේ කියනවා මේ ආශ්‍රව ඡේ කරන්න ක්‍රම හතක් ඉදිරිපත් කරනවා මේ සබ්බාසව සූත්‍රයේදී. මුලින්ම කියනවා අතිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා. අත්‍ය ආසවා සංවරා පහතබ්බා. අත්‍ය ආසවා පටිසේවනා පහතබ්බා. අත්‍ය ආසවා අදිවාසනා පහතබ්බා. අත්‍යවාසන අත්‍ය ආසවා පරිවජ්ජනා පහතබ්බා. අත්‍ය ආසවා විනෝදනා පහතබ්බා. අත්‍ය ආසවා භාවනා පහතබ්බා. කියලා ඔන්න ක්‍රම හතක් ඉදිරිපත් කරනවා මේ ආශ්‍රවයන් ඡය කරන. දැන් පින්වත් අපි තව තේරුම් ගත යුතු එමන් නැත්තම් निराකරණය කරගත යුතු කාරණයක් තමයි දැන් මේ ක්‍රම හතක් පෙළගස්සලා තියෙනවා. මේකෙන් අදහස් වෙනවද මේ පළවෙනි ක්‍රමය සම්පූර්ණ කරලා තමයි ඊළඟ ක්‍රමයට යා යුත්තේ කියලා? එහෙම එකක් නැහැ. මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි. දැන් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ රේඛීය විදිහට හිතන්න. අපි එතකොට හිතනවා එක ඉවරලා තමයි දෙකට යන්නේ, දෙක ඉවරලා තුනට යනවා, තුන ඉවරලා හතරට යනවා, හතර ඉවරලා පහට යනවා. ඔන්න අපි සාමාන්‍යයෙන් මේ බටහිර අධ්‍යාපන ක්‍රමය හරහා අපි පුරුදුලා තියෙන්නේ මේ රේඛීයව හිතන රටාවක්.
නමුත් මේ දහමේ එහෙම මේ ප්‍රායෝගික පැත්ත ගැන හිතනකොට අන්න ඒ බඳු රේඛීය රටාවක් නෙමෙයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් දැන් ආරෂ්ඨාංග මාර්ගය ගැන අපි කතා කරනවා. ආරෂ්ඨාංග මාර්ගය සාමාන්‍යයෙන් පෙළගස්සලා තියෙනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒතර පෙළගැස්වීම රටාව ගත්තොත් ඔන්න සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක ප්‍රඥා ශික්ෂා වශයෙන් හඳුන්වනවා. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන එක සීල ශික්ෂා වශයෙන් පෙන්වනවා. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන තුන සමාධි ශික්ෂා වශයෙන් පෙන්වනවා. මේකෙන් අදහස් වෙනවද එතකොට අපිට සමාධියත් සීලයත් නැතුව අපි සම්පූර්ණයෙන්ම ප්‍රඥා ශික්ෂාව වඩලයි සමාධියට යන්න තියෙන්නේ කියලා කිව්වොත් වැරදි. මේක සාවද්‍යයයි. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ අංග 8 පෙළගස්සලා තිබුණට මේ අංග 8 එහෙම නැත්නම් මේ ශික්ෂාවන් තුනේ එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා. ප්‍රඥාව අවශ්‍ය වෙනවා සමාධියට. සමාධිය අවශ්‍ය වෙනවා සීලයට. සීලය අවශ්‍ය වෙනවා සමාධියට. සමාධිය අවශ්‍ය වෙනවා ප්‍රඥාවට. මේ අතර තියෙනවා අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් කෙනෙක් හොඳින් සීල් රකින්නකොට ඒ සීලය හරහාම බුදුරජාණන් වහන්සේ කියන සමාධි සංවර්ධනික සීලය වශයෙන් පෙන්වනවා. කෙනෙක් සීලය හොඳින් ආරක්ෂා කරනකොට ඒ තුලින්ම හිතේ සමාධියක් හටගන්නවා. ඔන්න සීලය සමාධියට හේතු වෙච්ච ආකාරයක්. අනිත් පැත්තෙන් සමාහිතෝ යථාභූතං පජානාති කියලා කියනවා. හිතේ සමාධි ස්වභාවයක් තියෙනවා නම්, ඒකාග්‍රතාවයක් තියෙනවා නම් අන්න ඒ බඳු ඒකාග්‍රතාවයක් තියෙන සිතකින්මයි ප්‍රඥාවක් නැත්තම් ඇත්ත ඇත්ත සැටියෙන් දැනගන්න ප්‍රඥාවක් උපදව ගන්න අවස්ථාව තියෙන්නේ. අන්න සමාධිය ප්‍රඥාවට උදව් වෙන ආකාරයක්. අනිත් පැත්තෙන් සීලයත් ප්‍රඥාවත් අතර සම්බන්ධයක්, හරිම ලස්සන සම්බන්ධයක් ඔය දීඝනිකායේ සෝණ දණ්ඩ සූත්‍රයේදී එහිම පෙන්නනවා. අපිට මේ කාරණාණුවත් හිතා ගන්න තියෙන්නේ මේ කරුණු එකින් එක පෙළගස්සලා තිබුණට එතනින් අදහස් වෙන්නේ පළවෙනි එක සම්පූර්ණයෙන් ඉවර වෙලයි දෙකට යන්න ඕනේ. දෙක සම්පූර්ණයෙන් ඉවර වෙලයි තුනට යන්න ඕනේ කියලා එතනින් අදහස් වෙන්නේ නැහැ. එනිසා මෙතනනුත් අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් මෙතන මේ සබ්බාසව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ආශ්‍රවයන් ඡය කරන ක්‍රම හතක් පෙළගස්සලා තියෙනවා. දර්ශනෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ වගේමයි සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. නුවණින් සලකලා පරිභෝග කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් තියෙනවා. ඊළඟට ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රවයන් තියෙනවා. ඊළඟට පරිවර්ජණය කිරීමෙන් දුරු කළ යුතු ආශ්‍රවයන් තියෙනවා. ඊළඟට බැහැර කිරීමෙන් දුරු කළ යුතු ආශ්‍රවයන් තියෙනවා. ඊළඟට භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රවයන් තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් මෙහෙම හිතමු. අපි හිතමු දැන් අපි භාවනා වැඩසටහනක සම්බන්ධ වෙලා තියෙන නිසා අපි භාවනා කරනවා. අපි දුමු අපි සම්මත භාවනාවක් වඩමින් ඉන්නවා. ඔන්න ඔය වෙලාවේදී අපි හිතමු මදුරුවෙක් කැවිලා ඔන්න අපිට කරදර කරනවා, සද්ද කරනවා, වහනවා, එගේ ඔන්න මදුරුව කනවා. ඉතින් මේ වෙලාවේදී අපි භාවනා කරමින් හිටිය බව ඇත්ත. සමහරවිට මේ භාවනාව හරහා බොහොම අපි ගැඹුරකට ගිහින් හිටිය අවස්ථාවක් වෙන්නත් පුළුවන්. නමුත් මෙතෙන්දි මේ මැසි මදුරු කරදරයේ අවස්ථාවේදී අපිට අවශ්‍ය වෙන්නේ ඉවසීමක්. අපි අතපය විසි කරන්න ගත්තොත්, අපි නැගිටලා යන්න ගත්තොත්, අපි හිත වික්ෂිප්ත කරගත්තොත් අපි කරගෙන ගිය වැඩේට බාධාවක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මෙතෙන්දි ඉවසන්න අවශ්‍ය වෙනවා. මොන අපි කර කර හිටියේ භාවනාවක් කරහා ආශ්‍රවයන් ඡය කරන මට්ටමක්. හැබැයි ඒ අවස්ථාවේදීත් ඔන්න අපිට ඉදිරිපත් වෙච්ච බාධාව ජය ගන්න ඔන්න අපි ඉවසීමක් ඉදිරිපත් කරනවා. ඔන්න අදිවාසනා පහ තබා ඔන්න එතනට සම්බන්ධ වෙලා. ඊළඟට අපි හිතමු අපේ හිතට කෙලෙසයක් ආවා. ඔන්න රාගසිතවිල්ලක් ආවා. නැත්නම් ද්වේෂසිතවිල්ලක් ආවා. ඔන්න අපි ඒ රාගසිතවිල්ල ද්වේෂසිතවිල්ල අපි හිතේ තියාගන්න නැතුව ඔන්න දුරු කළා දාන. ඔන්න විනෝදනා පහ තබා කියන කොටසක් ඔන්න භවනා කරන අතරේදී අපිට සම්බන්ධ වෙලා. ඉතින් මේ වගේ අපිට හිතාගන්න පුළුවන් මේ එකිනෙක අවස්ථාවේදී පවා එකිනෙක ආශ්‍රව මේ කියන්නේ එක එක ආශ්‍රවයන් දුරු කරන මේ ක්‍රමවලදී පවා අනිකුත් ආශ්‍රවයන් දුරු කරන ක්‍රමත් මේ එකිනෙකට උදව් කරන ස්වභාවයක් තියෙනවා. එකක් අනිත් එකට උදව් කරනවා. ඒක තව එකකට උදව් කරනවා. අර සීල සමාධි ප්‍රඥාවන් එකිනෙකට උදව් කරනවා වගේ මේ ආශ්‍රවයන් දුරු කරන ක්‍රම හතත් එකිනෙකට උදව් කරන ස්වභාවයක් තියෙනවා. ඒතර අද විශේෂයෙන් මම මාතෘකා වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ දසනා පහතබ්බා. ඒකෙත් ටිකක් මේ
පෘථග්ජනයාගේ ස්වභාවයෙන් කොහොමද මේ දර්ශනය නිවැරදි දර්ශනයක් නැත්තම් ඒ තැනත්තට මොකද්ද වෙන්නේ? මෙන්න මේ කාරණාව අපි ටිකක් පුළුල්ව හිතා බලන එක වටිනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට කතමේච භික්කවේ ආසවා දසනා පහතබ්බා කියලා ඔන්න භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනවා. කොහොමද මහණෙනි මේ දර්ශනයෙන් ආශ්‍රවයන් ප්‍රහාණය කරන්නේ? නිවැරදි දැක්මකින් ආශ්‍රවයන් ශානේ ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා මතක් කරලා දෙනවා. දැන් මේ අශෘතවත් පෘතුජ්ජනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ ධහමක් ශ්‍රවණය නොකරපු ධර්ම මාර්ගයට පිළිපැන්නේ නැති නැත්නම් මේකට එළඹීමක් නැති සාමාන්‍ය අන්ධ පෘතුජ්ජනෙක් ඉන්නවා. අන්න එයා මනසකරණීයේ ධම්මේ නප්පජානාති අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති. ඔන්න හිතා බලන්න වටන කාරණය. එයා දන්නේ නැහැලු මනසිකාර කළ යුතු ධර්ම මොනවාද කියලා. ඒ වගේමයි අමනසිකාර කළ යුතු ධර්ම මොනවාද කියලා දන්නේ නැහැලු. වෙනත් පැත්තකින් කියනවා නම් එයා හිතන්න ඕනේ මොනවාද කියලා දන්නෙත් නැහැ. නොසිතිය යුතු මොනවාද කියලා දන්නෙත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? එයා නොසිතිය යුතු දේවල් හිතනවා, සිතිය යුතු දේවල් සිතන්නේ නැතුව අතහැරලා දානවා. මොකද එයා දන්නේ නැහැ මෙන්න මේවයි සිතිය යුතු දේවල්. මෙන්න මේවයි දේවලුයි අපි මානසිකාරය කළ යුත්තේ කියලා එයා දන්නේ නැහැ. ඒ වගේම මේවා මානසිකාර නොකළ යුතුයි කියන එකත් ඒ කාරණාවත් එයා දන්නේ නැහැ. ඒ නිසා එයා මානසිකාර නොකළ යුතු දේවල් මානසිකාර කරනවා, මානසිකාර කළ යුතු දේවල් මානසිකාර නොකර අතහරිනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපේ හිත ඔන්න ද්වේෂයට බර වෙලා. අපි හිතමු දැන් කෙනෙක් ගැන අපේ හිතේ ද්වේෂයක් හට අරගෙන. හිතේ මුලින් තිබුණේ අපි හිතමු ටිකක් සංසිඳීම් ස්වභාවයක් තිබුණේ. නමුත් ඔන්න දැන් ආසවලා මතක් වෙලා ඔන්න ද්වේෂයක් ඔන්න දැන් තරහාවක් ටික ටික ඇති වෙගෙන එන්නේ. අපේ අයෝනිසෝ මනසිකාරයෙන් නම් කටයුතු කරන්නේ අපි මොකද කරන්නේ? ඔන්න මේ ද්වේෂය වර්ධනය වෙන විදිහට ඔන්න කටයුතු කරනවා. කටයුතු කරද්දී ඔන්න තව ද්වේෂය වර්ධනය වෙනවා. මොකද අපි යෝනිසෝ මනසිකාරයෙන් නෙමෙයි එතෙන්දි කටයුතු කරන්නේ, අයෝනිසෝ මනසිකාරයෙන්. ද්වේෂය වර්ධනය වෙන පැත්තට අපි කටයුතු කරන්නේ. ද්වේෂය වෙන වර්ධනය වෙන පැත්තට අපි හිතන්නේ. එහෙම නැත්නම් අපි හිතමු අපේ හිතේ රාගයක් මතුවෙලා. අපි මොකද කරන්නේ? රාගය වර්ධනය වෙන පැත්තට හිතනවා. තව තව සංඥාවන් හිතට ගන්නවා. තව තව සංඥාවන් හිතෙන් මවා ගන්නවා. මවා ගනිමින් ඔන්න තව තව රාගෙන් දැවෙනවා. ඔන්න තව තව නොතිබිනු රාගය හට ගන්නවා. තිබුණ රාගය තව තව වර්ධනය වෙනවා. මොකක්ම හෝ හිතේ ක්ලේශයක් හටගත්තාම අපි ක්ලේශය දුරු වෙන ස්වභාවයට නම් හිතන්නේ, මනසිකාරය පවත්වන්නේ, නොතිබිච්ච කෙලෙසුත් තව තව ඇවිස්සෙනවා, නොතිබිච්ච කෙලෙසුත් උපදිනවා. ඒ වගේමයි දැනටම හටගෙන තියෙන යම් කිසි කෙලෙස් ස්වභාවයක් තියෙනවා නම් ඒක වර්ධනය වෙලා ඔඩුදුවනවා. ඔතන එක්තරා අන්දමකින් අපිට තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ආශ්‍රවයනුත් වර්ධනය වෙන පැත්තට හිතුවොත් ඔන්න වර්ධනය වෙනවා. අපි දන්නේ නැත්තම් මෙනෙහි කළ යුත්තේ කුමක්ද, මෙනෙහි නොකළ යුත්තේ කුමක්ද කියලා දන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ කියනවා එයා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කිරීම හරහා උපන් ආශ්‍රව වර්ධනය වෙනවා, නූපන් ආශ්‍රව උපදිනවා. ඒ වගේමයි මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකිරීම නිසා උපන් ආශ්‍රව වර්ධනය වෙනවා, නූපන් ආශ්‍රව ආයු උපදිනවා. දැන් මෙතෙන්දී තවත් පැත්තකින් තවත් ගැඹුරකට බුදුරජාණන් වහන්සේ එක්කගෙන යනවා. මේ අයෝනිසෝ මනසිකාරය හරහා කෙනෙක් කොහොමද මනසිකාරය පවත්වන්නේ, කෙනෙක් කොහොමද හිතන්නේ? ඒක පින්වත් තනි කරම මම කියන සංකල්පය, පුජ්‍යලයා කියන සංකල්පය, කෙනෙක් කියන සංකල්පය ඉස්සරහට දාගෙන කරන මානසිකාරයක්. ඒක ධාමේ බොහොම ගැඹුරෙන් 16 ආකාරකින් විස්තර කරනවා. අතීතයේ සම්බන්ධයෙන් කෙනෙක් කල්පනා කරනවලු මම අතීතයේ හිටියද? නැත්නම් මම අතීතයේ හිටියේ නැද්ද? මම අතීතයේ කවරෙක් වෙලාද හිටියේ? මම අතීතයේ කොහොමද හිටියේ? මම අතීතේ කවරෙක් වෙලා කවරෙක් වුණාද? ඒ කියන්නේ භව කීපයක් අල්ලගෙන මම කලින් භවයේ මොන වගේ ඉඳලා ඊළඟ භවයේ මොන වගේද උනේ? දැන් හිතලා බලන්න පුළුවන් අපිටත් මෙහෙම හිතිලා ඇති. දැන් මේ පිංගුතුන්ටත් හිතිලා ඇති. මම ගිය භවයේ හිටියද?
මම ගිය භවයේ මිනිස්සෙක් වෙලාද හිටියේ? නැත්නම් මම ගිය භවයේ දෙවියෙක් වෙලාද හිටියේ? මම ගිය භවයේ හිටියානම් මිනිස්සෙක් වෙලා මගේ මම පිරිමියෙක්ද ගැහණියෙක්ද? නැත්නම් මම කටයුතු කළේ මොන ආකාරයටද? අතීතයේදී මගේ දුක සැප කොහොමද? මම හිටපු ගෙවල් දොරවල් එහෙම කොහොමද කියලා අපිට මේ මම මුල් කරගෙන මම අතීතයේ හිටියද කියන එක මුල් කරගෙන මගේ අතීත ජීවිතේ මොන මොන විදිහට මම ගත කරාද කියන කාරණේ මුල් කරගෙන අපිට මමෙක් ඉස්සරහට දාගෙන පුජ්‍යල ආරෝපණයක් සහිතව ඕන තරම් හිතන්න පුළුවන්. ඊළඟට අපි හිතමු අනාගතය ගැනත් මේ විදිහටම ධර්මයේ විග්‍රහ වෙනවා. මම අනාගතේ ඉන්නවද? මම අනාගතේ නැද්ද? එහෙනම් මම අනාගතයේදී කොහොම ඉඳීවිද? එහෙම නැත්නම් මම අනාගතයේදී කවරෙක් වේවිද? නැත්නම් අපි හිතමු ඊළඟ භවයේදී මම කවරෙක් වෙයිද? එහෙනම් මම අනාගතයේදී කවරෙක් වෙලා තවත් ඊළඟට කවරෙක් වේවිද? එහෙනම් අපිට සරලව හිතා ගන්න පුළුවන් දැන් අපි මේ භවයේ ඕන දැන් මම ඉන්නවා ඊළඟ භවයේ මම කවුරු වෙයිද? නැත්නම් ඊළඟ භවයේ මම ඉන්න එකක් නැද්ද? ඊළඟ භවයේ මට මොන වගේ වෙයිද? මගේ සැප දුක් මොන වගේ වෙයිද කියලා ඔන්න ඊට පස්සේ ඊළඟ භවයේ මම මෙහෙම ඉපදෙලා ඊට එහා භවයේදී මම කොහොම වෙයිද කියලා ඔන්න අපිට අනාගතයේ සම්බන්ධයෙන්ුත් මමෙක් ඉස්සරහට දාගෙන පුජ්‍යලයක් ඉස්සරහට දාගෙන අපිට ඕන තරම් වෙලාවක් හිතන්න පුළුවන්. පින්වත් මෙහෙම හිතද්දී අපිට මොකක් වෙයිද? අපිට පැටලීගෙන යන්න ඉඩ තියෙනවා. මොකද දැන් අතීතයේ සම්බන්ධයෙන් අපි හිතනවා මම හිටියද? මම හිටියේ නැද්ද? මම කොහොමද? මම හිටියේ කොහෙද? දැන් ඔහොම හිතන්න ඔන්න ඇතම් කෙනෙක් ඔන්න අභිඥාව උපදව ගන්න උත්සාහ කරයි මම අතීතයේ හිටියේ කොහෙද කියලා හොයාගන්න. එම නැත්තම් සමාහයට ඔය පේන කියන තැනකට ගිහිල්ලා අහන්න හිට තියෙනවා මම කොහෙද හිටියේ කියලා. මොකද මේ පැටලිලා අපි ලොකුවට අල්ලගෙන ඔන්න මම අතීතයේ හිටියා, මම අතීතයේ හිටියේ මෙන්න මෙහෙම, දැන් මගේ අතීත ආත්මය මෙන්න මෙහෙමයි, මම මෙන්න මේ විදිහේ දුක සැප දුක් භුක්ති විඳා කියන ඔන්න කෙනෙක් පුච්චලෙක් මමෙක් අල්ලගෙන සෑහෙන කාලයක් ඔන්න හිතන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම අනාගතය අල්ලගෙනත් අපිට මේ විදිහටම හිතන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම වර්තමානයේ සම්බන්ධයෙන් කෙනෙකුට හිටපු ගමන් නිකන් කල්පනා වෙන්න පුළුවන්, මම ඉන්නවද නැත්නම් මම නැද්ද, මට දැන් කොහමද, මම දැන් කොහෙද ඉන්නේ, මම මෙතන ඉඳලා ඊළඟට කොහෙද යන්නේ. මෙන්න මේ විදිහට හය ආකාරයකින් මේ වර්තමානයේ මුල් කරගෙන මම කියන සංකල්පය ඉස්සරහට දාගෙන අපිට හිතන්න පුළුවන්. පින්වත් මෙහෙම හිතන්න බුදුරජාණන් වහන්සේ කියනවා අපි දෘෂ්ටි මාලාවක නැත්නම් දෘෂ්ටි කාන්තාරයක අතරමං වෙනවා කියලා. බුද්ධ වචනයෙන්ම කියනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඉදං උච්චති භික්කවේ දිට්ටිගතං දිට්ටි ගහණං දිට්ටි කන්තාරෝ දිට්ටි විසූකං දිට්ටි විප්පන්දිතං දිට්ටි සංයෝජනං. මහණෙනි මෙන්න මේ විදිහට හිතීම දිට්ටිගතං දෘෂ්ටිගත වීමක්. මේක නිකන් හරියට නිකන් මුලමැද හොයාගන්න බැරි තරම් හරිය නිකන් දෘෂ්ටි කාන්තාරයකට වැද ගැනීමක්. දෘෂ්ටි වනාන්තරයට වැද ගැනීමක්. දෘෂ්ටි වලින්ම හිත විකෘති කර ගැනීමක්. දෘෂ්ටි වලින්ම හිත සැලීමක්. දෘෂ්ටි වලින්ම හිත බැඳීමක්. බුදුරජාණන් වහන්සේ තවදුරටත් කියනවා මෙන්න මේ විදිහට මේ අතීතය, වර්තමානය, අනාගතය අල්ලගෙන මම ඉස්සරහට දාගෙන කෙනෙක් කල්පනා කරද්දි එයා දෘෂ්ටි 6කින් එහෙකට වැටෙනවලු. මොනවාද මේ දෘෂ්ටි 6? මට ආත්මයක් තියෙනවා කියලා ඔන්න දෘෂ්ටියකට වැටෙනවා. ඒ කියන්නේ ඔන්න මම අතීතේ හිටියා, ඔන්න දැනුත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා, ඔන්නේ ඉඳ මට ආත්මයක් තියෙනවා කියලා ඔන්න ආත්ම දෘෂ්ටියකට වැටෙනවා. එහෙම නැත්නම් අර විදිහට කල්පනා කරද්දි ආත්මයක් නැහැ කියන දෘෂ්ටියට වැටෙනවලු. තවත් පැත්තකින් වෙන්න පුළුවන්ලු මේ දැන් තියෙන ආත්මයකින් තියෙන ආත්මයම දැනගන්නවා කියලා දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්ලු. තවත් පැත්තකින් කියනවා මේ දැන් තියෙන ආත්මයකින් නැති ආත්මය දැනගන්නවා කියලා දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්ලු. එහෙම නැත්නම් දැන් නැති ආත්මයකින් ආත්මය දැනගන්නවා කියලා දෘෂ්ටියට වැටෙන්න පුළුවන්ලු. අන්තිමට කියනවා මේ තියෙන ආත්මය, ආත්මය සහිත මම සැප දුක් විඳිමින්
ඒ වගේම විවිධාකාර කර්ම රැස් කරමින් කයින් වචනෙන් මනසින් විවිධාකාර ක්‍රියා කරමින් මේ ආත්මයක් වශයෙන් කටයුතු කරනවා. මේ ආත්මය සදාකාලිකයි නිත්‍යයි සුඛයි සුබයි කියලා මෙන්න ආත්ම දෘෂ්ටියකට වැටෙනවා. ඉතින් අපි හිතල බැලුවාම මේ සිතීම හරහාම අයෝනිසෝ මනසිකාරය හරහාම නුනුවණින් මෙනෙහි කිරීම හරහාම වැරදි විදිහට මෙනෙහි කිරීම හරහාම අපි මානසිකව ළඩ වෙනවා. මානසිකව පඹ ගාලක පැටලෙනවා. හිතා ගන්න බැරි තරම් අපේ හිත දෘෂ්ටිගත වෙනවා. හුඟක් වෙලාවට අපි හිතන්නේ මේ හිතීම හරහා අපිට සියල්ල විසඳා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් වර්තමාන ලෝකෙත් චින්තකයෝ ඉන්නවා, දාර්ශනිකයෝ ඉන්නවා. මේ සියලු දෙනාම බොහෝ වශයෙන් සිතීම හරහා තමයි යම් ප්‍රශ්න විසඳන්න උත්සාහත් වෙන්නේ. තවත් පැත්තකින් තර්ක ඥාණයට මුල් තැන දීම හරහා අපි ප්‍රශ්න විසඳන්න උත්සාහත් වෙනවා. ඉතින් ඇතම් සූත්‍රවල එහෙම විග්‍රහ වෙනවා මේ ප්‍රඥාව අවදි කරගන්න විවිධාකාර ක්‍රම. උදාහරණයක් වශයෙන් අපි පරම්පරාවෙන් පරම්පරාවට එන දැනුමක් මුල් කරගෙන ප්‍රඥාවක් අවදි කරගන්න පුළුවන්. තවත් පැත්තකින් මේ වගේ ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන දැනුමක් අවදි කරගන්න පුළුවන්. තවත් පැත්තකින් හිතලා හිතේ යම් යම් විග්‍රහ කිරීම, තර්ක කිරීම හරහා, තර්කය හරහා ප්‍රඥාවක් අවදි කරගන්න පුළුවන්. අනුවසිතීම් නැත්නම් ආකාර පරිවිතර්කයක් හරහා ප්‍රඥාවක් අවදි කරගන්න පුළුවන්. ඒ වගේමයි ඍජු අත්දැකීම් හරහා ප්‍රඥාවක් අවදි කරගන්න පුළුවන්. මේ විදිහට මේ ප්‍රඥාව ඇති කරගන්නා ක්‍රම, එහෙම නැත්නම් නුවණ ඇති කරගන්නා ක්‍රම පවා ධර්මයේ පෙන්ලා දීලා තියෙනවා. එතකොට හැබැයි අපි වැරදියට නම් කල්පනා කරන්නේ, මම ඉස්සරහට දාගෙන නම් කල්පනා කරන්නේ, පුජ්‍යලේක ඉස්සරහට දාගෙන නම් කල්පනා කරන්නේ, සත්ත්ව සංඥාවක් මුල් කරගෙන නම් අපි කල්පනා කරන්නේ, දන්නේම නැතුව අපේ සක්කාය දිට්ඨිය වැඩි වෙලා දෘෂ්ටිගත වෙලා දිට්ටි වනාන්තරයක අතරමං වෙලා දෘෂ්ටි කාන්තාරයක අතරමං වෙලා දෘෂ්ටි වලින්ම වල්මත් වෙලා දෘෂ්ටි සංයෝජනයන්ගෙන් බැඳීම් වලින් බැඳිලා සංසාරෙම සැරිසරන ස්වභාවයක් තියෙනවා. එක අතකින් මේ පිටුතුන් අහලා ඇති සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ටි විපල්ලාස කියලා ධර්මයේ වෙනත් තැන්වල විස්තර වෙනවා. අපිට මුලින් හිතට එන්න යම්කිසි සංඥාවක්, අපි තුමු කෙනෙක්ගේ සංඥාවක් නැත්නම් දැකපු දෙයක් සම්බන්ධයෙන් සංඥාවක් අපේ හිතට එනවා. අපි ඒ ඔස්සේ ඔන්න හිතනවා. ටිකක් හිතනකොට අපි සංඥාව සංඥා වශයෙන් බැහැර කරන්නේ නැතුව අපි ඒකට වැදගත්කමක් ආරෝපණය කළා, ඒකට වටිනකමක් දීලා අපි ඔන්න ඒක ඔස්සේ හිතාගෙන හිතාගෙන යනකොට දන්නේම නැතුව ඔන්න අපේ හිතේ ඒක පළපදියම් වෙනවා. ඒ සංඥාවම හිතේ දලු දාන්න පටන් ගන්නවා. හිතේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඔන්න මුළු හිතම දැන් සංඥාවලින් පිරෙනවා. අර මුලින් පටන් ගත්ත සංඥාවට අනුකූලව සංඥා රාශියකින් අපේ හිත පිරෙනවා. ඔන්න චිත්ත විපල්ලාස මට්ටමක් වෙනවා. කාලයක් තිස්සේ ඔන්න එබඳු සංඥාම හිතේ තිබිලා තිබිලා වර්ධනය වෙලා වර්ධනය වෙලා ඔන්න ගලව ගන්න බැරි තරම් ඔන්න අපි දෘෂ්ටිගත වෙනවා. අපි මොකක් හරි දිට්ටියක එල්ලෙනවා. මොකක් හරි දැඩි මතයක එල්ලෙනවා. ඔන්න දිට්ටි මට්ටමකට, දිට්ටි විපල්ලාස මට්ටමකට හිතපත් වෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. අපි මේ අතීතයේ මුල් කරගෙන නුනුවණින් කල්පනා කරනවා. අතීතයේ මුල් කරගෙන ආත්ම දෘෂ්ටියකින් කල්පනා කරනවා. මමත්වයකින් කල්පනා කරනවා. සත්ත්ව සංඥාවකින් කල්පනා කරනවා. ඒ හරහා අපේ හිත දෘෂ්ටිගත වෙනවා. දිට්ටිගත වෙනවා. එහෙම නැත්නම් අපේ හිත වල් වදිනවා. පැටලෙන්න පටන් ගන්නවා. අවුල් වෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි වර්තමානයේ සම්බන්ධයෙන්ුත් සත්වපුද්ගල සංඥාවක් මුල් කරගෙන අපි හිතනවා නම්, අනාගතය සම්බන්ධයෙන්ුත් අපි සත්වපුද්ගල සංඥාවක් මුල් කරගෙන මේ විදිහට කල්පනා කරනකොට දන්නේම නැතුව අපේ හිත වල්මත් වෙන ස්වභාවයක්, දෘෂ්ටිගත වෙන ස්වභාවයක්, දෘෂ්ටිවලම පැටලෙන ස්වභාවයක් තියෙනවා. එතකොට පින්වත්නි, අපි තේරුම් ගත යුතුයි අපේ මේ හිත අපිට ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා මේ හිතනවා කියනුත්. අපේ හිත තොරතෝංචයක් නැතුව හිතනවා. අපිට නිකන් ඉන්න බෑ. අපි තුමු අපිට ඇහෙන් රූපයක් බලන්න නැති වෙලාවට අපි තුමු ඔන්න අපේ ඇහැ වහ ගන්නවා. එතන අපිට කනෙන් සද්දයක් අහන්න ඕනේ නැති වෙලාවට ඉතින් අපි හිතමු සද්ද අඩු තැනකට යනවා. නාසයෙන් ගඳ සුවඳ බලන්න ඒ තරම් උමනාවක් නැත්නම් අපි තුමු ඒකටත් අපි අයින් වෙනවා.
දිවෙන් රසයක් භුක්ති විඳින්න අවශ්‍ය නැත්නම් අපි ඉතින් ඒකත් අපිට වළක්ව ගන්න පුළුවන්. කයින් මොකක් හරි වින්දනයක් ලබා ගන්න අවශ්‍යතාවයක් නැත්නම් ස්පර්ශයක් ලබන්න අවස්ථාවක් නැත්නම් ඒකත් අපිට නවත්ත ගන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් ද හිතන්නේ නැතුව ඉන්න? හිතන එක වළක්ව ගන්න පුළුවන්ද? ඔන්න එකාතකින් බැලුවාම මේ සතිය දියුණු කිරීම හරහා සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කිරීම හරහා මේ හිත තමයි අර වගේ සංවර කරන්නේ. අපි මේ දෘෂ්ටිගත වෙලා සම්පූර්ණයෙන්ම සිහිනයක ඉන්න මේ පෘථග්ජන මනුස්සයව තමයි මේ බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ටි වලින් ක්‍රමානුකූලව මුදවමින් දෘෂ්ටිකාන්තාරයෙන් ෂේම භූමියකට අරගෙන ඇවිල්ලා ඔන්න මේ සතිපට්ඨාන ධර්මයන් හිට පිටවන්නේ. එනිසා එකාතකින් අපේ නිරන්තරයෙන් අපි කල්පනා කරද්දී මෙන්න මේ බුදුරජාණන් වහන්සේ උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි තුමු උපදෙසක් දෙනවා යනකොට යන බව දැනගන්න. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. සැතපීලා ඉන්නකොට සැතපීලා ඉන්න බව දැනගන්න. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්න. යම් යම් විදිහට මේ කය ඉරියව් පවත්නකොට ඒ ආකාරයෙන් දැනගන්න. පින්වත් මෙහෙම ඉරියව් දැනගන්නකොට හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නකොට ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නකොට අතපය දිග හරිනකොට ඒ බව දැනගන්නකොට කනකොට බොනකොට ඒ බව දැනගන්නකොට ඊළඟට ඇඳුම් පළඳුම් අඳිනකොට පළඳිනකොට ඒ බව දැනගන්නකොට මේවැයි අපිට පුළුවන් නම් සතිමත් වෙන්න මේවැයිදී අපිට පුළුවන් නම් එතනට අවධානය යොමු කරන්න දන්නේම නැතුව අපි අනවශ්‍ය විදිහට හිතන ඒ රටාව ඔන්න ටික ටික බාල වෙන්න පටන් ගන්නවා දුර්වල වෙන්න පටන් ගන්නවා. අපි සතිමත් නැති හැම මොහොතකම හුඟක් වෙලාවට අපේ හිත හරි වල්මත් අපේ හිත පරණ පුරුද්දට මුක්ක්ම හෝ මේ ආශ්‍රවයක් මුල් කරගෙන ඇදීගෙන ඇදීගෙන යනවා. ඒ නිසා අපි මේ ආශ්‍රව දුරු කරන මේ ක්‍රම හත ඉගෙන ගන්න අතරෙම අපි තේරුම් ගත යුතුයි දැන් මේ නුනුවමින් මෙනෙහි කරනවා වෙනුවට ඉතාම වැදගත් ඒ නුනුවමින් මෙනෙහි කරන රටාව ඒ නුනුවමින් මෙනෙහි කරන පුරුද්ද ඒ අපේ හිතට ඇතුලලා තියෙන ඒ පුරුද්ද කඩා ගන්න අපි උත්සාහත් වෙන එක. ඒ නිසා සාමාන්‍යයෙන් අපි විපස්සනා වේද කියනවා මේ ප්‍රපංච පුලුවන් තරම් මැඩපවත්වන්න. ප්‍රපංච පුලුවන් තරම් දුරු කරගන්න. ප්‍රපංචාබි රතෝ මගු කියලා හැම දාමේ සඳහන් වෙනවා මේ ප්‍රපංචයන්ට කැමති හිත කෙලවරක් නැතුව කල්පනා කර කර කල්පනා කර කර කල්පනා කර කර ඒ හිතම දොඩමළු වෙන ස්වභාවයට කැමති අන්නේ කැමැති භාවය එක්තරා අන්දමකින් මුර්ග භාවයක් නැත්නම් සත්ව ස්වභාවයක් නැත්නම් තිරිසන් ස්වභාවයක් කියලා තමයි ධර්මයේ පෙන්වන්නේ. එහෙනම් අපි මිනිස්සය වශයෙන් අපිට මේවැය තියෙන බැලරුම්කම තේරෙනවා නම් අපි වැරදි විදිහට මෙනෙහි කිරීම හරහා කොයි තරම්නම් අවැඩක් කොයි තරම්නම් හානියක් අපිට සිද්ධ වෙනවාද කියන එක අපිට තේරෙනවා නම් පින්වත්නි අපිට සිද්ධ වෙනවා යම් යම් ක්‍රම භාවිතා කරමින් අපි මේ අනවශ්‍ය විදිහට හිත දොඩමළු වෙන එක වළක්ව ගන්න. අපි දුමු මොකක් හරි සිතුවිල්ලක් හිතට ආවහම අපි ඒක හිතේ තියාගෙන තලුමරමරා හිත හිතා ඉන්න ගියොත් ඒකට තව තව පෝෂණය කරන්න ගත්තොත් තව අඩු වැඩි ටික ඒකට සම්පාදනය කළොත් අර ආපු සිතුවිල්ල යනව වෙනුවට අපිව වහයලා ගන්නවා. අපි ආවිසින් මැඩ පවත්ව ගන්නවා. පටන් ගන්නෙ බොහොම සරල මට්ටමකින් සංඥා මට්ටමකින් නමුත් දන්නේම නැතුව අපි එයාගේ ගොදුරක් බවට පත් වෙනවා. ඒක ඔය මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ අපිට මුලින්ම ඊටාම සූක්ෂම මට්ටමකින් අපේ හිත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඇහැට රූපයක් සම්මුඛ වෙලා මේ චක්කු විඥානය ඇති වුණාම ඊටාම සූක්ෂම මට්ටමක්. ඔන්න ඊළඟට ස්පර්ශයක් හරහා ඔන්න වේදනාවක් හටගත්තාම සූක්ෂම මට්ටමක්. ඒ හරහා දැනගැනීම කඩගත්තාම ඔන්න සංඥා මට්ටමක්. නමුත් සංඥාව හරහා ඔන්න විතර්කයක් පහළ වෙනවා. ඔන්න සංඥා මුල් කරගෙන අපි තුම එක සිතවිල්ලක් දෙකක් තුනක් ඔන්න අපි හිතනවා. නමුත් අපි ඔතනින් නතර වෙන්නේ නැත්තම් දිගින් දිගට යනවනම් අන්න අපි හිතද්දි නැත්තම් අපි දැනගන්නේද්දි අපි ඉන්නවා නැත්තම් මම හිතනවා. එමෙ නැත්තම්
එක්තරා අන්දමකින් අපිට සුළු හෝ පාලනයක් තියෙනවා. නමුත් දන්නේම නැතුව අපි විතර්ක පහල කරමින් දිගින් දිගට මේ කටයුත්ත කරගෙන ගියොත් අන්තිමට අපි පටන් ගත්තේ කොහෙන්ද කියලාවත් හිතාගන්න බැරි තරමට මේ විතර්ක වලින් ප්‍රපංච වලින් අපේ හිත මැඩපවත්තනවා. ඒ කියන්නේ අපි මුලින් පටන් ගන්නේ බොහොම අහිංසක විදිහට, මුලින්ම බොහොම සුළු විදිහට අපේ අතේ පාලනේ තියාගෙන පටන් ගන්නෙ. හැබැයි දන්නේම නැතුව මේක පැතිරලා 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 ගිහිල්ලා අපේ පාලනයෙන් අපේ හිත ගිලිහෙනවා. අපේ පාලනයෙන් අපේ හිත ගිලිහුණාම තනිකරම අර හිතේ හටගත්ත සංඥා ගොඩේ, හිතේ හටගත්ත සිතුවිලි ගොඩේ, ප්‍රපංච ගොඩේ අපි අතරමං වෙලා ඒ සිතුවිලි ගොඩේ වහලෙන් බවට අපිපත් වෙනවා. පින්වත්නි හිතලා බලන්න අපි කටයුතු කරන කතරම් අවස්ථා වල අපේ හිතේ දුවන විවිධාකාර සිතුවිලි රටාවන් වල ගොදුරක් වශයෙන් අපි කටයුතු කරනවාද? හිතේ දුවන විවිධාකාර සිතුවිලි රටාවන් වල 16ක් වශයෙන්, වහලෙක් වශයෙන් අපි කටයුතු කරනවාද? එහෙම නැත්නම් අපි 16 භාවයෙන් මිදිලා අපේ අතට පාලනය අරගෙන අපිට ඕන විදිහට අපේ හිත හසුරවනවාද? අපි මේ අවස්ථා දෙකෙන් කොතනද ඉන්නේ? අපි හිතලා බලන්න වටිනවා. ඔන්න ඔතන තමයි ඇත්තටම බුදු කෙනෙක් අපිට පිහිට වෙන්නේ. මේ දාස භාවයෙන් මිදිලා, වහල් භාවයෙන් මිදිලා මේ හිත අපිට ඕන විදිහට හසුරවන තත්ත්වයට අරගන්න. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්වන්නේ. ඒ මාර්ගය පෙන්වන ඒ මාර්ගයේ යන ගමන තමයි මේ ආශ්‍රවයන් ප්‍රහාණය කරන, නැත්නම් මේ ආශ්‍රවයන් සංවර කරන ක්‍රම මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද අපේ හිත අපි හිතන් හිටියට අපිට අයිති කියලා, මේක මගේ හිත කියලා, මම මගේ හිතට එකඟව කටයුතු කරනවා කියලා හිතේ දුවන්නේ පින්වත්නි වෙනත් කෙනෙක්ගේ න්‍යාය ප්‍රත්‍යක් නම්, හිත වැඩ කරන්නේ වෙනත් කෙනෙකුට වමනාවට නම්, වෙනත් කෙනෙක් කියන විදිහට නම් අපි ඒ හිතට එකඟුණයි කියලා වැඩක් නැහැ. මොකද ඒ හිත වැඩ කළා තියෙන්නේ වෙනත් කෙනෙකුට වමනාව විදිහට. ඒ කියන්නේ අපි කටයුතු කළා තියෙන්නේ වෙනත් කෙනෙකුගේ න්‍යාය පත්‍රයකට අනුව. ඒ කියන්නේ අපි සිතේ දෝන විවිධාකාර නාන ප්‍රකාර පුරුදු රටාවන්ට, විවිධාකාර නැමීම් වලට, විවිධාකාර ආශ්‍රවයන් වලට, අනුසේ ධර්මයන්ට වහලෙක් වෙලා, ගොදුරක් වෙලා තමයි අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. ඉතින් මේ ආශ්‍රවයන් ප්‍රහාණය කරන තාක් බුදුරජාණන් වහන්සේ කියන මේ සත්‍ය සංසාරයේ සැරිසරනවා. මේ සත්‍ය දිගින් දිගට ඉපදී ඉපදී මෙරි මෙරි මේ සංසාරේ සැරිසරනවා. එහෙනම් මේ ආශ්‍රවයන් ඡය කිරීම සම්බන්ධයෙන් අපිට සෑහෙන්න පරීක්ෂණයක් කරන්න වෙනවා, පරිශ්‍රණයක් කරන්න වෙනවා. ආශ්‍රවයන් ඡය කරන ක්‍රම ගැන සෑහෙන්න විමසීමක් කරන්න වෙනවා. ආශ්‍රවයන් ඡය වෙන විදිහට අපේ ජීවිත හැඩගස්සව ගන්න සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට අයෝනිසෝ මනසිකාරය ගැන කාරණා ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේ මේ දසනා පහතබ්බා කියන කාරණාවේදී ඊට යෝනිසෝ මනසිකාරය ගැන පෙන්නවා. යෝනිසෝ මනසිකාරයේදී මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය, උන්වහන්සේ ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා විශ්වාස කරන, උන්වහන්සේව අදහන මේ ශ්‍රුතවතාර ශ්‍රාවකයා, එයා දන්නව මෙනෙහි කළ යුතු ධර්ම, ඒ වගේමයි නොමෙනෙහි කළ යුතු ධර්ම. එයා ඒ නිසා මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කරනවා, නොමෙනෙහි කළ යුතු ධර්ම නොමෙනෙහි කරනවා, නැත්නම් මෙනෙහි නොකර ඉන්නවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපේ හිතේ හොඳටම රාගයක් දැන් දුවන වෙලාවක් නම්, ඔන්න අපි මෙනෙහි කළ යුතු ධර්මයක් වශයෙන් ඔන්න අසුභ භාවනාව කඩනවා නම්, අපි සුභ වශයෙන් හිතන්න හිතන්න ඔන්න රාගේ උත්සන්න වෙවි රාගෙන් දෙවි දෙවි යනවා. දැන් එයා දන්න ඔන්න මේ හිත රාගෙට වැටලා, රාගෙට බර වෙලා. එයා දන්නවා නම් දැන් සුතවත් ආර ශ්‍රාවකෙක් වශයෙන් දැන් මම මෙනෙහි කරන්න ඕන ඔන්න අසුභ භාවනාව. මගේ හිත අසුභයට හැරවිය යුතුයි. දැන් මේ සුභ වශයෙන් මෙනෙහි වීම හරහායි මෙන්න මේ කාමාශ්‍රය වැඩෙන්නේ කියලා එයා තේරුම් අරගන්නවා නම් ඔන්න එයාට ඔන්න අසුභයක් මෙනෙහි කළා මේ මැඩපවත්වන්න පුළුවන් මේ උපන්නා වූ ආශ්‍රවේ. උපන්නා වූ ආශ්‍රවේ ඔන්න ටික ටික ඔන්න ප්‍රහාණය වෙලා යනවා. එම නැත්නම් අපි ඊට ටිකක් දියුණු මට්ටමක් සැලකුවොත් හිතේ හටගත්ත රාගසිත වශයෙන් දැනගන්න පුළුවන් නම්,
ඒකට උල්පන්නම් දෙන්නේ නැත්නම් ඒක පෝෂණය කරන්නේ නැත්නම් ඔන්න චිත්තානුපස්සනා මට්ටමකදී ඒ දියුණු කරගත්ත සතිමත් භාවයේ හරහා ප්‍රඥාව හරහා අපිට පුළුවන් මේ උපන්නා වූ ඒ රාගසිත දුරු කරලා දාන්න. ඒක හිතේ තියාගන්න නැතුව ඒක පෝෂණය කරන්නේ නැතුව ඒකෙන් කාමාශ්‍රය වර්ධනය කරන්නේ නැතුව උපන් කාමාශ්‍රය බැහැර වෙන විදිහට නූපන් කාමාශ්‍රව නූපදින විදිහට හැසිරෙන්න ඔන්න මේ ආශ්‍රාවයකට පුළුවන්. නැත්නම් මේ සෘතවත් ආශ්‍රාවකයට පුළුවන්. ඒ වගේමයි අපි හිතමු මමෙක් මුල් කරගෙන අපි හිතනවා. අපි හිතමු අපි ඔන්න කණ්ණාඩියක් ඉස්සරහට ගියා කාලයකට පස්සේ ඔන්න දන්නේම නැතෝ ඔන්න මම මතක් වුණා. ආ දැන් මම වයසට ගිහිල්ලා මගේ ඉස්සෙල්ලට වඩා ඔන්න කෙස් පැහිලා ඔන්න මගේ දැන් හමත් ටිකක් රැලි වැටිලා කියලා ඔන්න දැන් මමෙක් මුල් කරගෙන ඔන්න හිතන්න පටන් ගන්නවා. ඔන්න ඔහොම හිත හිතා ඉන්න අතරේදී ඔන්න මතක් වුණා දැන් මං හිටගෙන ඉන්නේ. දැන් කොහොමද මට කොහොමද මේ දැනෙන්නේ? දැන් මේ ඉන්න ඉරියව්ව දැනෙන්නේ කොහොමද? කියලා අපිට අර යන රටාව හිත යන්න පටන් ගත්ත මම මුල් කරගත්ත පුජ්‍යලයක් මුල් කරගත්ත සත්ත සංඥාවෙන් ගත්ත අන්න අර පරණ පුරුද්දට යන්න ගත්ත ඒ බවාශ්‍රව රටාව මුල් කරගෙන යන්න නොදී අපිට මේ එනඹසිටි මොහතර පැමිණෙන්න පුළුවන් නම් සතර සතිපට්ඨාණයට අපේ හිත ගන්න පුළුවන් නම් අන්න පින්වත්නි අපි ගෝචර භූමියට පැමිණියා වෙනවා. ඒ වගේමයි අපිටම නූපන් ආශ්‍රව නූපදින්න නම් අපි සෑහෙන අපේ හිතේ සංවර වීමක් අවශ්‍ය වෙනවා. අනවශ්‍ය විදිහට හිත කැළඹෙන විදිහට නැත්තම් හිත ප්‍රකෝප වෙන විදිහට හිතන්නේ නැතුව පුළුවන් තරම් හිත ආරක්ෂා කරගන්න සිද්ධ වෙනවා. අතරම මේ සබ්බාසෝ සූත්‍රෙදි මේව සම්බන්ධයෙන් සෑහෙන්න අපිට ඉස්සරහටත් කතා කරන්න පුළුවන්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ දසනා පහතබ්බා කියන කොටස යටතේ අපි මෙනෙහි කළ යුතු ධර්ම වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා ඉදන් දුක්ඛන්ති කියලා මේ තියෙන දුකක් කියලා මෙනෙහි කරන්න. මේ තියෙන දුක්ඛ සමුදය වශයෙන් මේ දුකට හේතුවක් තියෙනවා කියලා මෙනෙහි කරන්න. දුක්ඛ නිරෝධයක් වශයෙන් මෙනෙහි කරන්න. දුකට දුක නිරුද්ධ කරන මාර්ගයක් වශයෙන් මෙනෙහි කරන්න. මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය තමයි මෙනෙහි කළ යුතු ධර්ම වශයෙන් පෙන්වන්නේ. ඉතින් ටිකක් ගැඹුරු කාරණාවක් අපි ටික ටික මේ සබ්බාසෝ සූත්‍රයේ ඉස්සරහට යනකොට මේවා සම්බන්ධයෙන් තවත් අපිට දැනගන්න පුළුවන්. එක පැත්තකින් මෙතන සත්ව පුජ්‍යල සංඥාවකින් තොරව මමෙක්ගෙන් තොරව මමත්වයකින් තොරව අපිටම අපේ හිතේ යම් පමණක ආතතිගත ස්වභාවයක් තියෙනවනම් අපේ හිතේ දුක් ස්වභාවයක් හට අරගෙන තියෙනවනම් ධම්නසක් හට අරගෙන තියෙනවනම් හිත පෙළෙන ස්වභාවයක් හට අරගෙන තියෙනවනම් මේක මේ මගේ දුක මගේ පෙළීම මගේ තැවීම කියලා සලකන්නේ නැතුව දුකක් තියෙනවා ආතතියක් තියෙනවා වේදනාවක් තියෙනවා කියලා අර මමය අයින් කළා පුජ්‍යල සංඥාව අයින් කළා අපිට මේ ඍජු අත්දැකීමට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඔන්න පින්වත්නි යන්න කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චitte චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති මේ මට්ටමට අපිට එන්න පුළුවන්. මේ කායේ කායානුපස්සී විහෙරති කියනකොට එතන නෑ මේ මම මගේ කය අනුව දකින්නවා කියලා. එතන මමෙක්ගෙන් තොරයි සමහර විට ඉතින් අපේ පුරුද්දට අපි මමෙක් මුල් කරගෙන පටන් ගන්නවා වෙන්න පුළුවන්. නමුත් සතිය ක්‍රමානුකූලව හොඳට මුල් බැසගෙන යනකොට සතිය වර්ධනය වෙනකොට අර හිටපු මමයා පැත්තකට යනවා. ටික ටික අපි මේ වර්තමාන මොහොතට අවදි වෙනවා. අපේ හිත අර වල්වදින ස්වභාවයෙන් අයින් වෙලා පුළුවන් තරම් කෙලස් දුර වෙන මට්ටමකට ආශ්‍රවයන් ඡය වෙන මට්ටමකට ආශ්‍රවයන් නූපදින මට්ටමකට කර්ම රැස් නොවන මට්ටමකට අපි ටික ටික මේ දහමහරා ලං වෙනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ එතකොට මේ සබ්බාසෝ සූත්‍රය පටන් ගන්නවා මේ දසනා පහතබ්බා. එතකොට මං කලින්ුත් මතක් කළා වගේ මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේ ඉතිරි ආශ්‍රවයන් ඡය කරන ක්‍රම අවශ්‍ය නැහැ කියලාවත්. එහෙම නැත්නම් මේ දසනා පහතබ්බා කියන එක තනිව කර හැකි කියලාවත්. ඒ කියන්නේ මේ දසනා පහතබ්බා කියන එක මුලින් සඳහන් වෙනවය මේ දර්ශනයෙන් ආශ්‍රවයන් ඡය කිරීම හරහා. ඒකත් මේ සූත්‍රයේ සඳහන් වෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන ප්‍රහාණය වෙනවාය කියලා සඳහන් වෙන නිසා කිසිසේත්ම ඉතිරි ආශ්‍රවයන් ඡය කරන ක්‍රම අවශ්‍ය නැහැ කියලා මෙතනින් අදහස් වෙන්නේ නැහැ. ඒකයි මම මුලින්ම මතක් කරේ අර ආරෂ්ඨාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥාවන් එකිනෙකට උදව් කරනවා වගේ මේ ආශ්‍රවයන් ඡය කරන ක්‍රම හතත්
එකිනෙකට උදව් කරනවා. නිසා අපි දසනා පහතබ්බා කරන අතරෙම ඒකට අනිකුත් ආශ්‍රවශය කරන ක්‍රමත් උදව් කරනවා. ඒ නිසා ඉතිරි ක්‍රම සෝවාන් කෙනෙකුට ප්‍රකාශ කරපු ඒවාම නෙමෙයි. ඒ වගේමයි මේ පළවෙනි ක්‍රමය සෝවාන් කෙනෙකුට ප්‍රකාශ කරපු ඒවාම නෙමෙයි. ඒ නිසා අපි තේරුම් ගත යුතු මේ ක්‍රම හතම අපිට ඒ ඒ අවස්ථානුකූලව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි ප්‍රායෝගිකව මේ ධර්මයේ හැසිරෙනකොට කොයි වෙලාවෙද මම හික්මීමෙන් කටයුතු කරන්න ඕනේ? කොයි වෙලාවෙද මම ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ? කොයි වෙලාවෙද මම නුවණ මුල් කරගෙන කටයුතු කරන්න ඕනේ? කොයි වෙලාවෙද මම හිත මෙනෙහි කිරීම හරහා කටයුතු කරවන්න ඕනේ? කොයි වෙලාවෙද මම හිත මෙනෙහි නොකර හිතන් නැතුව පුළුවන් තරම් හිත සමනය කළා කෙලස් දුරු කරන්න ඕනේ? මෙන්නම් කොයි වෙලාවෙද මම භාවනා කළා කටයුතු කරන්න ඕනේ? මේ විදිහට අපිට ප්‍රායෝගිකව මේ ධර්මයේ යම සිද්ධ වෙනවා. නම් මේ ප්‍රායෝගිකව අපිට මේ ධම වඩන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව අපි මේ පෙළගස්සලා තියෙන රටාවම දැඩිවල්ල ගත්තොත්, දැඩිව ග්‍රහණය කරොත්, මෙන්න මේක කළාමයි ඊළඟට යන්න ඕන, මේක 100% සම්පූර්ණ කළාමයි ඊළඟට ඒකට යන්න ගන්න කියලා අපි ගත්තොත්, ඒක සම්පූර්ණ වැරදි අර්ථකථනයක්. මෙතන මේ පෙළගැස්වීමක් පමණයි තියෙන්නේ. මේ හැම ක්‍රමයක්ම අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඉතින් ඒ කාරණාවත් එක්ක අද අපි මේ සබ්බාසව සූත්‍රයේ මුල් කරගෙන පටන් ගත්ත මේ දසන පහතබ්බා කියන කොටස මුල් කරගෙන මම අද කරපු මේ ධර්මදේශනාව අවසන් කරනවා. එතකොට අපි ඉදිරියටත් මේ සබ්බාසව සූත්‍රයේ මුල් කරගෙන තව ටිකක් ගැඹුරට අපි මේවා විග්‍රහ කරමු. මේ හරහා අපිට තව තව මේ ධහමේ සෑහෙන්න ගැඹුරක් දැක ගන්න, ඒ වගේම විශේෂයෙන්ම විපස්සනා භාවනාවේ සෑහෙන ගැඹුරකට යන්න අපිට අවස්ථාව තියෙනවා. ඒ සඳහා පෙළගැසීමක් වශයෙන්, ඒ සඳහා මුලපිරීමක් වශයෙන් අද දින ධර්මදේශනාව අප සියලු දෙනාටම එකසේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එතකොට අපි අද දවස පුරාම මේ පින් උතුම් වූ සීලයක් සමාදන් වෙලා ඊළඟට ධර්මදේශනාවට සාන්දුන්න, ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. ඒ වගේම තමන්ගේ ශක්තිපමණින් සීලය ආරක්ෂා කරමින් භවනාවේ යෙදීමින් සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දියුණු කරගත්තා. මේ අන්දමින් අපි අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් මේ සංසාර දුකින් අත මිදී ආශ්‍රවයන් ඡය කරගෙන උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම අද දින රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු